අයිබෝ ගොඩාක් කාලෙකට පස්සේ තමයි දේශනයක් නැතුව පෞද්ගලික වීඩියෝ එකක් කරන්න ඕනි කියලා හිතුවේ. ඒක කරන්න මට හේතු දෙකක් තුනක්ම බලපෑවා. පළවෙනි හේතුව තමයි මා දන්නා හඳුනන පවුල්වල වුණත් අදිමව්පියෝ මූණ දීපු ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේක ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම රටේම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ වගේම උපදේශන සේවාවලට එන ප්‍රමාණය ඉතාම වැඩි. ඇත්තටම අපිට ඔරොත්තු දෙන්නෙත් නැති තරමට. ඉතින් ඒ ගොඩක් අයගේ දෙමව්පියන්ගේ කතාව ඇහුවහම මම උපදේශන සේවා සපයන කෙනෙක් වුණාට දැන් කතා කරන්නේ අම්මා කෙනෙක් විදියට. ගොඩාක් අයගේ කතා ඇහුවහම මට හිතුණා මේක ගැන මේ වීඩියෝ එකක් කරලා දාන්න ඕනි කියලා. මොකද හැමෝටම එන්න බෑනේ උපදේශන සේවා සපයන ආයතනවලට එන්නත් බෑ, මෙච්චර දුර කතර ගෙවාගෙන එන්නත් බෑ, මුදල් වියදම් කරන්නත් බෑ, වාහන පහසුකම්ුත් දැන් නෑ. ඉතින් එහෙම වුණාම රට වෙනුවෙන් මොනව හරි කරන්න ඕනේනේ, කතා කරන්න ඕනේ කියලා හිතලා තමයි මේක කතා කරන්නේ. ඒක තමයි බොහෝ පිරිමි දරුවන් නව යෝන් වියේ පිරිමි දරුවන්ගේ ඇබ්බැහි වීමක් තියෙනවා. ඒ ඇබ්බැහි වීම තමයි ගේම් ඇඩික්ෂන් කියලා අපි කියන්නේ. අන්තර්ජාලය හරහා කරන පරිගණක ක්‍රීඩාවලට නැඹුරු වෙලා තියෙනවා. මේක කොයිතරම් බරපතල විදියට නැඹුරු වීම දකින්න තියෙනවද කියනවනම් සමහර තාත්තලා මගේ ළඟට ඇවිල්ලා අඬනවා, ඒගොල්ලොන්ගේ ක්‍රෙඩිට් කාඩ් එක දෙන්න නැත්නම් මම මැරෙනවා කියලා කියන පුතාලා ඉන්නවා. සමහර අය නගරයේ ඉතාම ජනප්‍රිය පාසල් වලට යන දරු. මම දන්න සමහර පවුල්වල පුතාලා ඉන්නවා රුපියල් 20,000 30,000 වියදම් කරලා ඊළඟ ලෙවල් එක සල්ලි වලට අරගෙන මම මේ ලෙවල් එකේ ඉන්නේ උඹ කීයේ දින්නේ, උඹේ ලෙවල් එක මොකද්ද එහෙම කියලා අහනවා. ගොඩාක් මට දුකම හිතෙනවා සමහර විධායක ශ්‍රේණිය අයගේ දරුවෝ, ලිපිකාර ශ්‍රේණිය අයගේ දරුවෝ, සමහරවල් කිසි දෙයක් කරගන්න බැරි අම්මා තාත්තගේ දරුවෝ, ගුරුවරුන්ගේ දරුවෝ, කියන්න බෑ එක එක තරාතිරම්වල අය මේකට ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් මම මේ ඉල්ලීමක් කරන්න කැමතියි. ඇත්තට මම බලධාරීන්ගෙනුත් ඉල්ලීමක් කරන්න ඕනේ පුළුවන් තරම් මේ රටට ඇතුළට එන මේ නරක දේවල් නවත්තන්න. අපේ අසල්වැසි ඉන්දියාවේ නම් මේ විදිය ගේම් වලට දරුවෝ ඇබ්බැහි වෙනවා කියලා අම්මලා උද්ඝෝෂණය කරාම ඒ විදිය ගේම් එකක් නැවැත්තුවා. දැන් අපි බලමු ඇබ්බැහිය 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 කියන වචනේ මම ගොඩක් කියවනේ. මොකද්ද ඇබ්බැහිය කියලා කියන්නේ? ඇත්තටම ඇබ්බැහි වීමක් කරන්නේ නව තමන්ට තමන් පාලනය කරගත නොහැකි තරමට කිසියම් ක්‍රියාවකට අනුගත වෙන එක. ඒක වෙන්න පුළුවන් මත්පැන් පානයට වෙන්න පුළුවන්, ඒ වගේම සිගරට් බොන්න එක වෙන්න පුළුවන්, ලිංගික චර්යාවන් වෙන්න පුළුවන්, පොත් කියවන එක වෙන්නත් පුළුවන්, හොඳ දේවල් සින්දු අහන එක වෙන්නත් පුළුවන්, ඒ වගේ හොඳ දේවල් වෙන්නත් පුළුවන්. සමහර එක කෑම වලට ඇබ්බැහි වෙලා නවත්තන්න බෑ. ඔය ලුණු දාපු සහිත කෑම කන්න ගොඩක් අය ආසයිනේ. අපි කියන්නේ ෆාස්ට් ෆුඩ් කියලා ඒ වගේ ඒවා කන්න මේ කැමති වෙච්ච අයට ඒවත් නවත්තන්න බෑ. වතුර වෙනුවට වෙන බීම වර්ග මොන එක නවත්තන්න බෑ. ඉතින් මේ ඇබ්බැහිය මම දකින්නේ ගොඩක්. මම දකිනවා ළමයින් විශ්ලේෂණය කරලා බැලුවොත් අවුරුදු 9ත් 16ත් අතර දරුවන්ගේ තමයි මේ ඇබ්බැහි වැඩි. සමහර අය විවාහ ජීවිත පවා අවුල් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මුළු දවසම ඒගොල්ලෝ ගේම් ගහනවා. ඇඳ කුඩට වෙලා මේ ෆෝන් එක අතේ තියාගෙන ගේම් එක ගහගෙන යන. ඉතින් උත්තර වෙන්නේ එක එක ජාලා, සමාජ මාධ්‍ය ජාලා හරහා කොයි ලෙවල් එකේද ඉන්නේ, මොන්න උඹ ගහට මුවා වුණා, ඔන්න ගියා, ඔන්න හොරා ගියා කියලා මනසින් වීරයෙක් වෙලා වෙඩි තියන්න පටන් ගන්නවා. මම හැමතිස්සෙම හිතනවා දුර්වල පෞරුෂයක් තියෙන අය තමයි මේ ඇබ්බැහි වීම නවත්තන්න බැරි විදියට ඇබ්බැහි වීම වලට යන්නේ. හොඳ පෞරුෂයක් තියෙන කෙනෙකුට සමාජ සම්මතයන්ට විරුද්ධව දේවල් ওই තරමට කරන්න විදිහක් නෑ. කරන්නේ නෑ ඇත්තටම. තමන්ට තමන් පාලනය කරගන්න බැරි කමනේ මේ තියෙන්නේ. එතකොට එතන හැබැයි දරුවන්ට විතරක් දුස් කියලා වැඩක් නෑ. මම ගොඩාක් අත්දකිනවා සමහර තැන්වල මෙයාට ෆෝන් එක දුන්නොත් විතරයිනේ මෙයා කන්නේ කියලා කියනවා. ඉතින් ළමයා දන්නේ නෑනේ ඉපදෙනකොට ෆෝන් එකක් තියෙනවා කියලා. එතකොට ළමයාට ඒක පුරුද්ද දීලා තියෙන වැඩිහිටියෝ. එතකොට වැඩිහිටියෝ විදියට අපිත් ඒකට වග කියන්න ඕනේ. හැබැයි ගොඩක් වෙලාවට අපි එහෙම වග කියන්න කැමතිනේ. අපි කැමති අත හොද ගන්න. මෙයාට ගේම් එකක් දාලා දුන්නා මට නාට්‍ය බලන්න පුළුවන්. මෙයාට ගේම් එකක් දාලා දුන්නා මට වෙන වැඩක් කරන්න පුළුවන්. උයන්න පුළුවන්. හොද්ද ලිපේ තියා ගන්න පුළුවන්. එහෙම තමයි හිතන්නේ. ඉතින් ඒක නිසා අපි මේක නතර කරන්න ඕනේ. ඊළඟට මම මේ ඔය මං කියවනේ අවුරුදු 13 විතර වගේ ළමයි තමයි ගොඩක් ගෙනාවේ. පහුගිය මාස 4 ඇතුළත අපි බැලුවොත් 50%ක් විතරම අවුරුදු 13 12 11 අතර වයස ළමයි. හරි හොඳ ළමයි. ඒගොල්ලන්ට කතා කරාම ඒගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවා. අනිත් පැත්තෙන් පුතේ ඔයගොල්ලෝ දන්නේ නැහැ ලංකාවේ ජනප්‍රිය පාසලකට දාගන්න ඔයගොල්ලන්ගේ දෙමව්පියෝ කොච්චර කැපකිරීමක් කරනවාද කියලා.
ඉපදිච්ච දවසේ ඉඳන්ම වෙනම ඉඩ්‍රස් හදාගෙන වෙනම අඳුරන අය හරහා ගිහිල්ලා ඒ පස්සේ ගිහිල්ලා ලියුම් අරගෙන කකුල් කැඩෙනකම් ඇවිදලා තමයි ඕගොල්ලන්ව හොඳ ඉස්කෝලෙකට දාලා තියෙන්නේ. ඉතින් එතනට ගිහිල්ලා ඔය කණ්ඩායමක් එක්ක එකතු වෙලා ගේම් ගහන්න ඕගොල්ලෝ පුරුදු වෙලා නම් ඕගොල්ලෝගේ අනාගතේ කොතනද නතර වෙන්නේ? ඒක නිසා පුතාලටත් වගකීමක් තියෙනවත් මම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ කියන එක හිතන්. හැබැයි ඒක දරුවන්ට කියලා දෙන්න ඕනේ, ආදරෙන් කියලා දෙන්න ඕනේ. අය ආදරෙන් කියලා දුන්නොත් දරුව වෙනස් කරගන්න පුළුවන්. බොහෝ ඇබ්බැහි වීම නතර කරන්න පුළුවන්. ආදරය තවරලා කතා කරලා කියලා දුන්නාම එහෙම නැතුව සැරෙන් කියලා ගොඩක් දේවල් කරන්න බෑ. ඔය වයසේ දරුවන්ට විශේෂයෙන් නව යෝන් වියේ දරුවෝ කැමති නැහැ දේවල් අහන්න. තව කෙනෙක් කියන දේවල් එකපාර පිළිගන්න කැමති නැහැ. ඒ වගේම මේගොල්ලෝ බාහිර සමාජයෙන් එන දේවල් එකපාරට පිළිගන්න කැමතියි කියලා. ඒ ළමයින්ගේ ලක්ෂණයක්. ඒ කාලේ ඒ වයසේදී ළමයි හැසිරෙන විදිය. ඉතින් මේ ගේම් වලින් වෙන පාඩුව තමයි මොලේ NLP වෙනවා. ඒ කියන්නේ න්‍යූරෝ ලින්ග්විස්ටික් ප්‍රෝග්‍රෑමින්. එයාට වෙන කිසිම දෙයක් මතක නැහැ. අර ගේම් එක තමයි තියෙන්නේ. ගොඩාක් අය ඇවිල්ලා කියනවානේ කන්නේ, නාන්නේ, අඳින්නේ ඔක්කොම කරන්නේ මේ ගේම් එක කරන ගම. සමහර දරුවෝ ඉන්නවා ඕගොල්ලෝ විශ්වාස කරන එක්කුත් නැහැ. ඇත්තටම මේ නාන්නෙත් නැහැ, දත් මදින්නෙත් නැහැ, මූණ හොදන්නෙත් නැහැ. කෑම උදේ පිඟානත් මේසුඩු, දවල් කෑම පිඟානත් මේසුඩු, රෑ කෑම පිඟානත් මේසුඩු. එහෙම මේසුඩු තියාගෙන කන ගමන් තමයි මේ ගේම් එක ගහන ගමන් තමයි කන්නේ. මේ සමහර අය කන්නේත් නැහැ, සමහර අය අධික ලෙස තරබාරු වෙලා ඇලෙන, ඇඳට ඇලෙන තරමට. ඇත්තරම සමහර මානසික විෂාදය කියන රෝග තත්ත්වයට පත්වෙච්ච දෙමව්පියන්ව මම දැක්කා මේ ගේම් වලට ඇඩික්ෂන් ඇඩික් වෙච්ච, ගේම් වලට ඇබ්බැහි වෙච්ච. හිතන්න එපා මේක නගර විතරක් වෙලා ගත කියලා අඬු බඬු විහිදලා බූවල්ෙක් වගේ ගම් හැම තැනකටම මේක ගිහින් පැතිරිලා තියෙන. අන්තර්ජාලය නැති තැන්වල පවා ගස්සුර නැගගෙන හරි ඩේටා කාඩ් දාගෙන මේක යුද්ධයක් ඇත්තටම. ඒතර අම්මලා දන්නෙත් නෑ මොනවද කරන්න කියලා. මමත් හිතනවා අපේ රටේ ඇති වෙච්ච පහුගිය කාලේ එක්ක අර අවාසනාවන්ත කාල පරිච්ඡේදයත් එක්ක තමයි ළමයි මේකට යොමු වුණේ. අපි හැමතිස්සෙම කරන්නේ මේ අර වැරදි පැත්තනේ අල්ලගන්නේ. දැන් හොඳ අරමුණකින් ළමයින්ට උගන්වන්න ඕන නිසා තමයි මේක පටන් ගත්තේ. නමුත් අපිට ඒක හරියට තේරුම් ගියේ නැහැ. දැන් අපි හැමෝම මේකේ අන්ධකාරයේ ගිලිලා වගේ ඉක්මනට අපි පියවරක් ගත්තේ නැත්නම් අපිට අනාගතයට එන්නේ එච්චරම මේ ශක්තිමත් නැති දරුවෝ. ඒ කියන්නේ මානසින් ශක්තිමත් නැති දරුවෝ. ඒ දරුවොත් එක කොහොමද අනාගතයක් හදන්නේ, කොහොමද රටක් හදන්නේ? ඉතින් දැන් මේ මොහොතේම ඔබේ දරුවා මේ පරිගණක ක්‍රීඩා අබ්බැහියෙන් මුදවා ගන්න. ඔබට කිසිම ලැජ්ජාවක් වෙන්න හේතුවක් නැහැ. ඔබට මේ මුදවා ගැනීම කරන්න බැරි නම් පළපුරුදු ප්‍රවීණ මේ මනෝවෛද්‍යවරයෙක් ළඟට අරගෙන යන්න, ගිහිල්ලා කතා කරන්න. එහෙම නැත්නම් මේ අබ්බැහි වීමේ මුදවන් ගහලා බැනලා තරවටු කරලා මේක කරන්න බෑ. ඉස්සෙල්ලාම අබ්බැහි පළවෙනියෙන්ම අපිට කරන්න පුළුවන් අබ්බැහි වෙන්න තියෙන ඉඩකඩ අහුරන්න පුළුවන්. ඊට පස්සේ අබ්බැහි වෙලා එනවා කියලා තේරෙනවා නම් Tamanට Taman පාලනය කරගන්න බැරි තරමට දරුවා මේක කරනවා කියලා හිතනවා නම් ඒ ගැන දරුවත් එක්ක කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ අවසාන අවස්ථාව විදිහට ඔබට මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් දෙමව්පිය අවිලා කියනවා මේ මියා මං යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න ඇරියේ නෑ, මියා අනිත් මිනිස්සු නරකයිනේ කියලා. ඔබ එහෙම හිතන්නත් එපා. අනිත් අය නරකයි මගේ ළමයා හොඳයි කියලා එහෙම හිතන්න එපා. බාහිර සමාජයේදී ඔබේ දරුවාව ආශ්‍රය කරනවට අනිත් දෙමව්පියෝ කැමති නෑ සමහරවල් ගේම් ඇඩික්ෂන් කියලා කිව්වම්. ඒක නිසා එහෙම හිතන්නෙත් නැතුව ඔබ ඔබේ ජීවිතේ මේ හරි දේ, කියන්නේ ඔබේ දරුවාට හරි දේ කියලා දෙන්න, ආදරෙන් කියලා දෙන්න. මොකද අපිට දරුවෝ ගොඩක් නැහැනේ. ඒ දරුවෝ වැරදි දෙයකට යොමු වුණොත් නැවත ආපහු මේ පැත්තට ගන්න බැහැනේ, ගන්න අමාරුයි. ඒක නිසා ඒක තේරුම් ගන්න දෙමව්පියෝ විදිහට ඔබ කරන්න පුළුවන් යුතුකම කරන්න. මොකද අපි මේ ජීවත් වෙන ටික කාලෙට ඇයි එහෙම ලොකු පීඩනයක් විඳින්නේ? ඇයි අපි දරුවන්ගේ අනාගතේ අඳුරේ හෙලන්නේ? එක එක කාලෙට රැල්ලවල් එනවා යනවා නේද? ඒ රැල්ලවල් එන යන රැලි වලට අපිට ගහගෙන යන්න දෙන්න ඕනේ නැහැ. මතක නේද ඔබට එක ප්‍රසිද්ධ කියමනක් තියෙනවා, පිටින් එන හුළඟට ඔබේ ගේ මැදින් හමාගෙන යන්න දෙන්න, හැබැයි ගේ ඇතුලේ තියෙන කිසිම දෙයක් අරගෙන යන්න දෙන්න එපා කියලා. ඉතින් ඒක මතක තියාගන්න. හොඳ මොනවා හරි හරවත් වැඩසටහන් දරුවන්ට බලන්න දෙන්න, පොත් කියවන්න වන්න දෙන්න. මේ කාලේ හොඳයි මේ විදුලියත් කපන හින්දා එක තැනක තියාගෙන දරුවෝ තියාගෙන අඩු ගානේ කතන්දර පොත් ටිකක්වත් කියලා දෙන්න. මම ඔබට යෝජනා කරන්නෙම ඔය ලස්සන හොඳ ළමා කතා තියෙනවා. මම නම් කැමති වුණේ සෝවියට් රුසියානු නවකතා, ලස්සන වාසිරිසා, හත් පෙතිමල, ඔය වගේ කතන්දර පොත් ළමයින්ට කියලා දෙන්න. එතකොට ළමයි ඒ හරහා සුරංගනා ලෝකයක් මවා ගන්නවා. ළමයින්ට ඉමේජිනේෂන් කියන එක හරිම වැදගත්. ඒ කියන්නේ ළමයි මවා ගන්න එක, චිත්‍ර මවා ගන්න එක, රතු හැට්ටකාරි කොයි වගේද,
කේජු තියාගෙන කාක්කා හිටිය කොහොමද කොහොමද කාක්කා අර වතුර පිරිච්ච කලයට ගල් කැටයක් දාලා වතුර උඩට මතු කරගත්තේ. එතකොට ළමයින්ගේ නිර්මාණශීලී චින්තනය අවදි වෙනවානේ නේද? අපි එහෙම කරලා කොහොම හරි මේ පරිගණක ක්‍රීඩා කියන මාර්යාගෙන් අපේ දරුවෝ බේරගන්න උත්සාහ කරමු. දෙමව්පියන්ට මේ සම්බන්ධ ගොඩක් ප්‍රශ්න තියෙනවා මම දන්නවා. ඉතින් ඔබේ දරුවා එකට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඒ ඇබ්බැහිකමින් මුදව ගන්න පුළුවන් කියන එක විතරක් මතක තියාගන්න සහ මුදව ගන්න ඕනේ. එහෙම නොවුනොත් අපි හැමෝටම ලොකු ඛේදවාචකයකට මුහුණ දෙන්න වෙනවා. මේක මම ආයෙම කියන්නම්, ඇබ්බැහි වීමක්ද කියලා ඔබට දැනගන්න ක්‍රමයක් තියෙනවා. ඇබ්බැහි වීමක් කියන්නේ නතර කරගත නොහැකි මට්ටමට, තමන්ට තමන් පාලනය කරගත නොහැකි මට්ටමට අන් සියලුම දේ පසෙකලා හැමෝම පැත්තකට දාලා මේ ක්‍රියාවම විතරක් කරනවා නම් ඒක ඇබ්බැහි වීම. ඒක නවත්තන්න බෑ. යන්නම හිතෙනවා, කරන්නම හිතෙනවා, ගේම් ගහන්නම හිතෙනවා. ඒක නිසා ඒක නතර කරගන්න. ඇබ්බැහි වීමක් නොවුණා නම් ඇබ්බැහි වීමක් වෙන එක වළක්ව ගන්න. ඒ කියන්නේ කමක් නැහැ. දවසට ඔච්චරයිනේ ඔය කරන්නේ. උන් ඔය ටිකක් ගේම් ගහපු දෙන් ඒක කරන්න දෙන්න එපා. ෆිසිකල් එයා ශාරීරිකව දුවන්න පනින්න ඕන වයසේ ළමයෙක් ඉඳලා ශාරීරිකව දුවන පයින්න ක්‍රීඩාවලට ළමයා යොමු කරන්න ඕගොල්ලොත් ළමයා එක්ක ඒකට යන්නේ. ඒ වගේම ලදරු වයසේ ඉඳන් ළමා වයසේ ඉඳන් ලදරු කාලේ ඉඳන් මේ දුරකථන අතර දෙන එක, ටැබ් දෙක අතර දෙන එක, තනියෙන් ඒක ඒගොල්ලන්ට පාවිච්චි කරන්න දෙන එක නතර කරන්න. හැමතිස්සෙම මවගේ හෝ පියාගේ සුපරීක්ෂාකාරී බැල්ම යටතේ තමයි දරුවෙකුට, පුංචි ළමයෙකුට ඒ වගේ මේ උපකරණයක් ලබා දෙන්න ඕනේ. ඉතින් මං අද ඔබට ගෙනියන්න දෙන පණිවිඩය තමයි, ඇත්තටම මහා හැමෝම යනවා කියලා එක රැල්ලේ ගහගෙන යන්න එපා. ඒත් හරිදේ අනුගමනය කරන්න. රැල්ලට යන එකට වඩා හරිදේ කරාම ඔබට ලැබෙන දේවල් ගොඩක් තියෙනවා. අපි හැමෝටම හැමදේම එකම විදියට හරියන්නේ නැහැ. මේ විදිය හොඳ වැඩසටහනකින් ආයෙත් මං ඔයගොල්ලෝ හමු වෙන්න එන්න. මං අමා දිසානායක. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.